අයුබෝවන් ඔයාලා හැමෝටම අද අපේ පාඩම තමයි බතික්‍රමයට සරම් වාටි මෝස්තරයක් කොහොමද ඇඳගෙන දියසායම් මාධ්‍යයෙන් වර්ණ කරන්න කියලා දෙන්න තමයි මම අද ආවේ ඉතින් හරීම ලේසියෙන් හරීම සරල මෝස්තර ක්‍රම කීපයකට මම මේ සරම් වාටි මෝස්තරය කොහොමද කරගන්න කියලා ඔයාලට පියවරින් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි වාටි මෝස්තරයක් අඳින්න නිසා කොලේ හරස් අතට තමයි අපි අඳින්න හිතාගෙන ඉන්න මෝස්තරය අනුව රේඛා ඇඳ ගන්න ඕනේ ඒ වගේම මේ වාටි මෝස්තරය සඳහා මම සත්ත්ව හැඩතලයක් තමයි යොදා ගන්නෙ ඒ අලියෙකුගේ හැඩතලයක් මේ සඳහා මම යොදා ගන්නවා ඒක නිසා ඒකේ පිටපත් ලබා ගැනීමට පහසු නිසා අපි ඉස්සල කොලයක් ඒ අදාළ ප්‍රමාණයට කපාගෙන ඒ කොලේ අපි අලියගේ හැඩතලය ඇඳගන්න මේක නිර්මාණාත්මකව මේ අලියගේ හැඩතලය ඇඳගන්න ඔයාලට පුළුවන් මෝස්තරය යොදලා තමන්ට අභිමත පරිදි කැමති විදියට ලස්සන මෝස්තරය යොදාගෙන මේ නිර්මාණය කරන්න මම කරන විදිය ඔයාලා බලා ගන්න මුලින්දන් මේක හරිම ලේසි පහසු ක්‍රමයක් මොකද අපිට හරියට ඇඳ ගන්න ඕනේ එක හැඩතලයක් විතරයි අනිත් එක අපි පිටපත් විදියට තමයි ලබා ගන්නෙ ඉතින් ඒක නිසා අපි ටිකක් මහන්සි වෙලා එක හැඩතලයක් හරියට ඇඳ ගන්න ඕනේ විදියට සරල මෝස්තර ටිකක් අපි යොදාගෙන අලියාගේ රූපේ අපි ලස්සන කරගත්තා. ඉතින් ඊට පස්සේ මේ දැන් මම කරන්න යන්නේ පිටපත් ලබා ගන්නයි. ඉතින් ඒකට කොලේ අනිත් පැත්ත හරවල කොලේ පොඩ්ඩක් පාට කරගන්න ඕනේ පැන්සලෙන්. මේක ඔයාලට ට්‍රේසින් කොලේකින් උනත් කරන්න පුළුවන්. මම අද හප් ෂීට් කොලේකින් තමයි මේ පිටපත් ලබා ගන්න එක කරන්නේ. මොන ওই විදියට කොලේ තියලා අපි වාටි මෝස්තරයේ දිගට මේ අලියාගේ රූපේ ඇඳ ගන්න ඕනේ මේ විදිහට තමයි අපි පිටපත් ලබා ගැනීම කරන්නේ දැන් මම මේ අඳින්නේ වාටි මෝස්තර හරීම සරල වාටි මෝස්තරයක් තමයි මම මේ අඳින්නේ මේක ඉච්චර අමාරු නෑ බලා ගන්න අඩි රූලෙන් අපිට මේ අඳින්න පුළුවන් මොකද මෝස්තර නිර්මාණවලදී අඩි රූල කවකටු ජ්‍යාමිතික උපකරණ ඕන එකක් අපිට භාවිතා කරන්න පුළුවන් ඒක නිසා මම මේ වාටි මෝස්තරය සඳහා අඩි රූලත් යොදාගෙන හරීම සරල හැබැයි ලස්සන වාටි මෝස්තරයක් නිර්මාණය කරගන්න විදිය බලන්න
සරමේ වාටි මෝස්තරේ උඩ ධාරය සඳහා පොඩි මෝස්තරයක් යොදා ගන්න තමයි හදන්නේ ඒකත් හරිම සරල මෝස්තරයක් බලන්න මේ මම ඒක ඉඳගන්න විදිය मोस्तरे वर्ण कर මම මෙතනදී නිල් වර්ණයේ මූලික කරගෙන තමයි මේ වාටි මෝස්තරේ වර්ණ කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ පෙන්නන විදියට තීන්ත බින්දු ඉහලා බටේකින් පිම්මම මෙන්න මේ වගේ රටා ටිකක් අපිට මතු වෙනවා. ඉතින් මේ ක්‍රමය ගැන ඔයාලා දන්නවා. මොකද පුංචි කාලෙත් ඔයාලා මේ විදියට ලස්සන මෝස්තර කරලා තියෙනවා රටා මෝස්තර. අන්න ඒ විදියට තමයි අපි මේ චිත්‍රේ පුරාම අපි ගන්න වර්ණ කීපය යොදාගෙන මේ විදියට මෝස්තරය ඇඳ ගන්න ඕනේ. මේ රටාවක් මතු කර ගන්න ඕනේ. මේ සඳහා ගොඩාක් වර්ණ යොදා ගන්නේ නැහැ. මොකද බතික් ක්‍රමයට නිර්මාණය කරන මෝස්තරවලදී වර්ණ ඉතාමත් සීමිත ප්‍රමාණයයි ගන්න. ඉතින් මම මේ සඳහා දම් පාට වර්ණයක් නිල් වර්ණයක් තමයි යොදාගත්තේ. දැන් මම මේ කරන්න යන්නේ අපි ඇඳ ගනිපු හැඩතලේ මතු කර ගන්න එක. දැන් මෙතනදී පසුබිම තමයි මම මේ වර්ණ කරන්නේ අලියාගේ හැඩතලේ මතු වෙන විදියට. ඉතින් නිල් වර්ණය තමයි මම මේ සඳහා යොදාගත්තේ. ඉතින් මේ වැඩේ බොහොම සීරු මාරුවට කලබල නැතුව ඉතාමත් පරිස්සමෙන් කරගන්න ඕන වැඩක්. ඉතින් දැන් ඔයාලා බලන්න ඉදිරියට මේ වෙනින් මෙවර කොහොමද මේ වාටි මෝස්තරේ මම වර්ණ කරගන්නේ කියලා. Thank you.
ඉතින් මෙන්න මේ විදියට වතික්සරම් වාටි මෝස්තරයක් අපි දියසායම් මාතියෙන් වර්ණ කරගත්තා ලස්සනට අපි ඒක නිර්මාණය කරගත්තා ඉතාමත් සරල පියවරවල් කීපයකින් හිතනවා ඔයාලට මේ මෝස්තරේ කරගන්නේ කොහොමද කියලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ වීඩියෝ එක නැරඹීමේ ඉතින් මම ඉදිරියටත් ඔයාලට මේ වගේ ලස්සන චිත්‍රපටම් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරන ගමන් හැමෝටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්.